Earlier this week, I was vaccinated against COVID-19. It was a bittersweet moment. මෙම සතියේ මම COVID-19 වෛරසයට එරෙහි එන්නත ලබා ගත්තා. එක අතකට මෙම එන්නත්කරණය මෙම වෛරසය සඳහා වූ විසඳුමක් බවට පත්ව තිබෙනවා. වෛරසය පාලනයට පවතින ප්‍රධානතම යතුර බවට පත්ව ඇත්තේ එන්නත්කරණයයි. පසුගිය සැප්තැම්බරයේ එන්නත්කරණය අවශ්‍යතාවය පිළිබඳව අප දැනුම් දුන්නත් අවාසනාවන්ත ලෙස ඒ සඳහා රටවල්වල අවධානය අවම මට්ටමක පැවතියා. බොහොමයක් ධනපති රටවල් එන්නත් නිෂ්පාදනයේ ආධිපත්‍ය සතු කරගෙන ඇති අතර අඩු අවදානම් පිරිස් පවා මේ වන විට එන්නත ලබාගෙන තිබෙනවා. මම එම රටවල් වලින් ඉල්ලා සිටිනවා. කොවැක්ස් පහසුකම යටතේ අනෙකුත් රටවල් වලට මෙම එන්නත් ලබා දීමට දායක වන ලෙස මන්ද අඩු ආදායම් රටවල් වල එන්නත්කරණය තවදුරටත් ප්‍රමාණවත් නැහැ. එම රටවල් වල රෝහල් ඇතුළු පහසුකම් වල දැඩි අවශ්‍යතාවයක් පවතින අතර ඉන්දියාව වැනි රටවල් වල දැඩි ඔක්සිජන් ඌනතාවයක්ද පවතිනවා. ඉන්දියාව පමණක් නොව නේපාලය, ශ්‍රී ලංකාව, වියට්නාමය, කාම්බෝජය, තායිලන්තය වැනි රටවල්ද වෛරසය හමුවේ දැඩි අවදානම් තත්ත්වයකට මුහුණ දී සිටිනවා. නේපාල්, ශ්‍රී ලංකා, වියට්නාම්, කම්බෝඩියා, තායිලන්ත් and Egypt are just some of the countries that are dealing with spikes in cases and hospitalizations. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්‍රොස් අද්නම් ඊයේ දින සිදු කළ මෙම ප්‍රකාශයෙන් ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දරුණු තත්ත්වය පිළිබඳ පෙන්눔 කරනු ලැබුවා. කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් මෙරට සිදු වූ සිවුන ගර්භණී කාන්තා මරණය මාලිපේ නෙවිල් ප්‍රනන්දු රෝහලින් වාර්තා වී තිබුණා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තිස්ස මහරම යායගොඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි කාන්තාවක්. සිය තුන්වන දරු ප්‍රසූතිය සඳහා සූදානම් වෙමින් සිටි අය මේ යන විට අටමස් ගැබිනියක් බවයි සෞඛ්‍යංශ සඳහන් කළේ. මහරගම ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වීමෙන් පසු එම කාන්තාවට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී ඇති අතර පසුව සිදු කළ පරීක්ෂණවලදී ඇයගේ ස්වාමි පුරුෂයාටද වෛරසය ආසාදනය වී ඇති බවට හෙළි වී තිබෙනවා. මෙම සාදයට සහභාගී වී සිටි පුද්ගලින් 17 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට සිදු කළ පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා. පළමුව දෙබරවෙව රෝහලට ඇතුළත් කර ඇති අතර එම කාන්තාව පසුව මාළඹේ නෙවිල් ප්‍රනන්දු රෝහලට ඇතුළත් කර සිට ඇති අතර ඇති වූ සංකූලතා හේතුවෙන් ඊයේ මියගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. මහියංගනීය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට සහ ඔහුගේ ඥාති සහයුරෙකුට COVID-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඔවුන්ව ප්‍රතිකාර කටයුතු සඳහා තෙල්දෙනිය රෝහල වෙත රැගෙන යාමට සෞඛ්‍යංශ ඊයේ රාත්‍රියේ පියවරගෙන තිබුණා. මම PCR එකකට යන්නේ ගිය සිකුරාදා. ඔය reports එන්නේ අද. දැන් මට ඊයේ පෙරේද තමයි හොදටම වැඩි වෙච්ච දවස් ටික. මේ විදිහට පුළුවන්ද කියන්නේ රටේ COVID වසංගතයට මුහුණ දෙන්න. මේක වැඩි සංවේදී වෙන්න ඕන. සෞඛ්‍ය උපදේශ අනුව ඒ මිනිස්සුන්ගේ ප්‍රමුඛතාවය දෙන්න මන් දන්නේ නැහැ මේ ආණ්ඩුවේ මොන උපදෙස් දෙනවද මොකාව වැඩ කරනවද කියලා මම කොච්චර මිනිස්සු අසර වෙනවද මට ඒක ජීවිත පරිණතවට දරුණයි ඒක තඩි වෙලා ඉන්නකොට යටියන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසේ කිතුල්ගල හෙළාරඹ ප්‍රදේශයේ දානමය පින්කමකට සහභාගී වූ 13 දිනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව යටියන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ප්‍රකාශ කළා. නොවිට පොලිස් වසමට අයත් නොවඩ නිව්වැලි වත්තේ පිහිටි පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයින් 280 දෙනෙකුගෙන් සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී ආසාදිතයින් 19 දෙනෙකු හඳුනාගත් බව මස්කලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දිය චන්ද්‍රරජන් මහතා ප්‍රකාශ කළා. එසේම එම ආසාදිතයින්ගේ ළඟම ආශ්‍රිතයින් 60 දෙනෙකු මෙවන විට ගෘහස්ථ නිරෝධානයට යොමු කර ඇති බවයි වාර්තා වුණේ. නොවුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපති රවී කුන්දවෙල් මහතාට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට දික්කොයේ මූලික රෝහලේදී ඊයේ දින සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේදී තහවුරු වූ බවත් ආසාදිත සභාපතිවරයාගේ ළඟම ආශ්‍රිතයින් ස්වයන් නිරෝධානයට යොමු කිරීමට පියවරගත් බව භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කදිරවෙල් ජේ ගණේෂ් මහතා ප්‍රකාශ කළා. COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතය වඩාත් ශක්තිමත් කරමින් සෞඛ්‍ය සේවා විසින් සිදු කරනු ලබන එන්නත්කරන වැඩසටහන වඩා කාර්යක්ෂමව සහ ක්‍රමවත්ව සිදු කිරීම සඳහා යුද හමුදාවේ මූලිකත්වයෙන් අද දිනේද එන්නත්කරන වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබුවා. අද දින මොගලන් මාවත නාරාහෙන්පිට ප්‍රදේශයේදී මෙම එන්නත්කරන වැඩසටහන ක්‍රියාත්මක කරනවා. පසුගියදා වවුනියාව මහරෝහලින් වාර්තා වූ කොවිඩ් මරණයත් සමග වවුනියාව මහරෝහල සහ වවුනියාව නගරයේ ජනතාව ගැවසෙන ස්ථාන පූර්ණ විෂබීජහරණයට ලක් කිරීමට යුද හමුදාව ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ පියවරගෙන තිබුණා.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.